භික්‍ෂූන් වහන්සේ නමකට පංච සහධාර්මිකයන්ගෙන් ඕන දෙයක් ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ භික්‍ෂූන් වහන්සේ නමකගේ භික්‍ෂුණි, අද භික්‍ෂුණි නැහැනේ තේරවාද සම්ප්‍රදායට අනුව, භික්‍ෂුණියකගෙන්, සාමණේරයෙක්ගෙන්, ශික්ෂමාණවකගෙන්, සාමණේරියකගෙන් ඉල්ලන්න පුළුවන්. ඒ තමයි පංච සහධාර්මික. ඊළඟට අම්මගේ තාත්තගෙන් ඕන දෙයක් ඉල්ලන්න පුළුවන්. ඊළඟට ලේනෑයන්ගෙන් ඉල්ලන්නට පුළුවන්. ලේ ඥාතීන්ගෙන් ඉල්ලන්නට පුළුවන්. ඉතින් ඊළඟට තමයි පැවරූ දායකයා කියන තැන එන්නේ. ඉතින් පැවරූ දායකයා කියන තැනදී අපිට මේ සම්බන්ධයෙන් හොඳ විස්තරයක් තියෙනවා. බේසජ්ජ ශික්ෂාපදයේ, කියන්නේ මහානාම ශික්ෂාපදයේම පැවරීම ගැන ආකාර හතරක් තියෙනවා. ඒ නිසා මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්තම් වෙන්නේ අර ගිහි පැවිදි සම්බන්ධය පළුදු වීමට හේතු වෙනවා. ඒක තියෙනවා පවරන් ආකාර හතරක් තියෙනවා. ඒ නිසා දායක පින්වතුන්ට තීරණය කරන්න පුළුවන් මම කොහොමද පවරන්නේ කියලා. ඒ තමයි රත්ති පරියන්ත කියලා කියන්නේ. රාත්‍රි පරියන්ත කියන්නේ තමන් කාලය නියමිත කරලා, කාලය සීමා කරලා තමන් පැවරීමක් කරනවා. උදාහරණයක් වශයෙන් ස්වාමීනි, ඔබ වහන්සේට මේ වස්තුන් මාසයේ ඇතුළත සිව්පසෙන් අවශ්‍ය දෙයක් තියෙනවා කියන්නේ මම ඔබ වහන්සේට ප්‍රස්ථාන කරන්න. ඒතර කාලය සීමා කරලා තියෙන්නේ. වස්තු මාස ඉවර වුණාට පස්සේ අයිල්ලන්ඩ යන්න බෑ. ඒක තමයි කාලය සීමා කිරීම. ඊළඟට තමයි සූත්‍රයේ තියෙන බේසජ්ජ බෙහෙත් සම්බන්ධයෙන්. නමුත් මේක අපිට සියලු දේවල් වලට අපිට මේ යොදා ගන්න පුළුවන්. තමයි අපි බේසජ්ජ සම්බන්ධයෙන් ගමුක අනික් පිරිකරක් ගමුක. උදාහරණයක් වශයෙන් කියනවා, ස්වාමීනි ඔබ වහන්සේට සිවුරු අවශ්‍යතාවයක් තිබුණොත් මට කියන්න. ඕන වෙලාවක මම ඔබ වහන්සේට සිවුරු පූජා කරන්න සූදානම්. එතකොට කාලයක් නියමිත කරේ නැහැ. දිවි ඇතිතා සිවුරු පූජා කරන්න සූදානම්. එහෙම නැත්නම් කියනවා, ස්වාමීනි ඔබ වහන්සේට බෙහෙත් අවශ්‍ය නම් මට කියන්න. මම ඔබ වහන්සේට දිවි ඇතිතා බෙහෙත් පූජා කරන්න මම සූදානම්. එතකොට කාලය නියමිත කරේ නැහැ. පිරිකර අවශ්‍ය, පිරිකර සම්බන්ධයෙන් සීමාවක් දැක්වුවා. එතකොට සිවුරු ඉල්ලුවට පස්සේ කියන්න බෑ, ස්වාමීනි මේ ඉල්ලුවට පස්සේ අය පිණ්ඩපාත ඉල්ලන්න බෑ, දාන ඉල්ලන්න බෑ. එතකොට භික්ෂුව තේරුම් ගන්න ඕනේ මේ කොහොමද පැවරුවේ කියන කාරණේ. ඊළඟ කාරණේ තමයි කාලයයි පිරිකරයි දෙකම තීරණය කරනවා. ඒ තමයි ස්වාමීනි වහන්සේට මේ වස්තුන් මාසයේ ඇතුළත බෙහෙත් වලින් අවශ්‍යතාවයක් තිබුණොත් මට කියන්න. මේ වස්තුන් මාසයේ ඇතුළත මම වහන්සේට බෙහෙත් පූජා කරන්න. ඒතර කාලයක් තීරණය කරලා පූජා කරන්නේ මොකද්ද කියන එකත් තීරණය කරලා. එහෙම නැත්නම් සමහර කෙනෙක් ඉන්නවා, ස්වාමීනි ඔබ වහන්සේට ජීවිතාන්තය දක්වා අවශ්‍ය ඕන දෙයක් කියන්න, සිව්පසෙන් අවශ්‍ය ඕන දෙයක් කියන්න මම පූජා කරන්නම් කියලා. ඒක සම්පූර්ණ කරන පැවරීම. ඉතින් ඒ නිසා දායක පින්නතුන්ට තීරණය කරන්න පුළුවන් මම කොහොමද පැවරීම සිද්ධ කරන්නේ කියන කාරණේ. අපි සමාජයේ දකින දෙයක් තමයි අර සර්ව සංග්‍රහයක, කියන්නේ සියල්ලෙන් සියල්ල කරන පැවරීම කරනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ස්වාමින් වහන්සේත් හිතනවා ඉතින් ඔක්කොම දෙන්න පුළුවන් කියලා හිතලා ස්වාමින් වහන්සේත් ඉල්ලනවා. එක්කෝ තමන්ගේ අනවබෝධය වේවා, එහෙම නැත්නම් තමන්ගේ තියෙන අධික ලෝභය ආශාව වේවා. සමහර තේරුම් ගත්තත් වැඩිපුර ඉල්ලනවා. ඒ බඳු අවස්ථා තියෙනවා. භික්ෂුවගේ පැත්තටම සාධාරණීකරණය කරනවා නෙමෙයි. භික්ෂුව සමහරට අනවබෝධය නිසා වෙන්න පුළුවන්, දන්නේ නැහැ. සමහර වෙලාවට ඉතින් දන්නවා මේ මනුස්සයට දෙන්න බෑ කියලා, නමුත් පවරපු නිසා ඉල්ලනවා. එතකොට ඉතින් මේකත් එක මොකද වෙන්නේ? මේකත් එක හොඳට ගැළපෙන සූත්‍රයක් තියෙනවා. ඒ ගෝපාලක සූත්‍රය, මහා ගෝපාලක සූත්‍රය. අංගුත්තර නිකායත් ඒ වගේම සූත්‍රයක් තියෙනවා. ඒක ඒකාදශක නිපාතේ. ඒකෙදි කියන දෙයක් තමයි මේ ගොපළු දරුවාට, එහෙම නැත්නම් ගවය බලා ගන්න කෙනාට තිබිය යුතු අංග ලක්ෂණ 11ක් තියෙනවා. ඒ අංග ලක්ෂණ 11 එකක් තමයි කිරිදවනකොට පැටියට ඉතුරු කරලා කිරිදවන්න ඕනේ. අනවශේෂ දෝහිච හෝති කියලා කියන්නේ. මේ සාවශේෂ දෝහිච අනවශේෂ කියලා කියන්නේ ඉතුරු කරන්න නැතුවම ගන්නවා. ඒ වරද ගුණේස අගුණේ. ඉතින් අදක්ෂ ගොපල්ල මොකද කරන්නේ? ලෝභයේ වැඩි කෙනා, ලෝභයේ වැඩි ගොපල්ල මොකද කරන්නේ? පැටියටවත් ඉතුරු කරන්න නැතුව ඔක්කොම කිරි ටික දොවලා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පැටියටත් කිර නැති වෙනවා. ඊට පස්සේ පැටියා සමහරට ඉතින් කුඩා කාලෙම මැරෙන්න පුළුවන්. ඊට පස්සේ පැටියා මැරුණාට පස්සේ කිරිත් නැති වෙනවා. ඊපස්සේ ගව දෙනත් ඉන්නේ ශෝකයෙන්,
ගව දෙනත් සමහරට ඒසෝක හිදම් ගව දෙනත් නැතිවෙන්න පුලුව මැරෙන්න්න පුලුව එල දෙෙන මොක දුනේ අරතියන අධික ලෝබේ නිසා පැටියත් නැති වුණ කිරිටිකත් නැති වුණ එල දෙනත් නැති වුණ තින් කියනවා දක්ෂ කුපල්ල එහෙමනේ මේ වැඩ කරන්නේ එයා වැඩ කරන්නේ පැටියට වසු පැටියට කිරි ඉතුරු කරනවා ඉතුරු කරලා තමයි කිරි දොවන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ වැහු පැටියත් හොඳට කිරි බොනවා ඒ වැහු පැටියත් ලොකු වෙලා තව තව પરම්පරාව වැඩි වෙන්න හේතු වෙනවා ඊට පස්සේ පැටියා ඉන්න නිසා එළ දෙනගෙන් හොඳට කිරි එනවා කිරි එරෙනවා ඒතර එළ දෙනට හානියක් වෙන්නේ නැහැ පැටියක් තියෙනවා එළ දෙනක් තියෙනවා කිරිත් ලැබෙනවා ඒතර දීර්ඝ කාලයක් තමන්ගේ මේ ගව සම්පත පවත්වන්නට ගොපල්ලට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ තුලින් ගොපල්ලට තමන්ගේ ස්වාමියාගෙන් තව උපකාරයක් ලැබෙනවා. ඒතර ඒක තමයි දක්වන්නේ. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේලාට. දායක පින්නතුන් මොකද කියන්නේ? ශ්‍රද්ධාවන්ත දායක පින්නතුන් සිව්පසෙන් පවරනවා මේ භික්ෂුන් වහන්සේලාට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට. ස්වාමීනි ඔබ වහන්සේලාට සිව්පසේ ඉතින් චීවර පින්න පස්සේ නාසන ගිලම් පස්සේ ඉතින් අද නම් ඉතින් නොඑක් පිරිකර තියෙනවා. ඉතින් අපි න්‍යායානුකූලව ගත්තොත් එහෙම සිව්පසේනේ. සිව්පසෙන් පැවරීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේ හරි අර අදක්ෂ ගොපල්ල වගේ නම් ඉල්ලපු ගමම පවරපු ගමම භික්ෂුන් වහන්සේ අර දායකයාට මහා ගොඩක් ඔළුවට පවරනවා. මහා බරක් දෙනවා ඒ මිනිහේ ඔළුවට. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මිනිහා කොහොම හරි ණයක් වෙලා හරි අමාරුවෙන් හරි ඒ ටික දෙනවා. අය ජීවිතේට පන්සල පැත්ත පලාතේවත් එන්නේ නැහැ. අය ජීවිතේට හාමුදුරු කෙනෙක් හම් වෙන්නවත් යන්නේ නැහැ. කියනවනේ අර ඔය ඒත් ඔය කුටිකාර ශික්ෂා පදේදී කියනවනේ ඒ ඉල්ලලා නෙමෙයි කියන්නේ මේ කියන්නේ. ප්‍රත්‍යවශයෙන් ඉල්ලලා නෙමෙයි. ආලවක අලවනෝර භික්ෂුන් වහන්සේලා මේ කුටි හදන්න ඒ අය තමයි ගොඩාක් ඔය කුටි හදන ශික්ෂා පදවලට සම්බන්ධ වෙන්නේ. කුටි හදන්න ගිහිල්ලා ඔන්න මිනිසුන්ගෙන් නිතරම අනේ මේ ඉල්ලනවා මේ පොරවක් ඉල්ලනවා, කරත්තයක් ඉල්ලනවා, උදැල්ලක් ඉල්ලනවා, වැහයක් ඉල්ලනවා, අද අපේ ගෙදරට ඇවිල්ලා උදව් කරන්න කියලා කියනවා, වහල ගහලා දෙන්න කියලා කියනවා. ඉතින් මිනිසුන්ට පුදුම කරදරයක්. අලවුනර භික්ෂුන් වහන්සේලාගෙන්. ඉතින් කියනවා භික්ෂුන් වහන්සේලා ඈතින් එනවා දකිනකොටම දොරවල් වහගන්නවලු. එවන්දක් ගැන කවර කතාවද රතුපාට වැස්සියක් එහෙම ගියොත් ඈතින් දැක්කොත් හමුදුරු කෙනෙක් කියලා හිතලා ඒ දොර වහගන්නවලු. එච්චරටම අලවුනර දායක පින්නතුන්ට අලවුනර භික්ෂුන් වහන්සේලා එපා වෙලා තිබුණේ. ඒ මිනිසුන්ට කරදර කරපු නිසා. ඒකෙන් මොකද වෙන්නේ? ඉතින් අර භික්ෂුවට ලැබෙන්න තියෙන ප්‍රතිලාභය නැති වෙනවා. ඉතින් නුවණැති භික්ෂුව මොකද කරන්නේ? අර ගොපලු දක්ෂ ගොපලු දරුවෝ වගේ දායකයාගෙන් ඉල්ලන්නේ ප්‍රමාණයේ දැනගෙන. ඒක විශේෂ ಗುಣධර්මයකින් භික්ෂුවක තිබෙන්නට ඕනේ. ඉතින් ඒකෙදි කියන්න කියනවා දායකස්ස වසෝ ජානිතබ්බෝ. ඊට පස්සේ දෙය ධම්මස්ස වසෝ. ඒතර දායකයාගේ හැකියාව ගැන දැනගන්න කියනවා, දායකයාගේ ශ්‍රද්ධා දිගුණ ධර්ම ගැන දැනගන්න කියනවා, තමන්ගේ ප්‍රමාණය ගැන දැනගන්න කියලා කියනවා. එතකොට සමහර දායකයෙක් ඉන්නවා හරියම ශ්‍රද්ධාවන්තයි නමුත් දුප්පත්. ඉතින් බඳු කෙනෙක්ගෙන් ඉතින් චුට්ටක් පිළිගන්න කියලා කියන්නේ එයා ගොඩක් දෙන්න කැමති, ණය වෙලා ඉඩම් විකුණලා හරි දෙන්න කැමති. නමුත් ඒ මනුස්සයා ජීවිතයක් ගත කරනවානේ. ඒ නිසා එයා ගැන හිතලා පොඩ්ඩක් පිළිගන්න කියලා කියනවා. සමහර කෙනෙක් ඉන්නවා හරිම ධනවත් නමුත් ශ්‍රද්ධාව අඩුයි. ඈ එබඳු කෙනෙක් වුණත් කොච්චර සල්ලි තිබුණත් කොච්චර ධනවත් වුණත් කොච්චර යාන වාහන ධනෙ තිබුණත් එබඳු කෙනෙක්ගෙන් සිව්පසයක් ඉල්ලනකොට චුට්ටක් ඉල්ලන්න කියලා කරන මොකද එයාගේ ශ්‍රද්ධාව බොහොම දුර්වලයි. ටික ටික එයාගේ ශ්‍රද්ධාව දියුණු වෙයි. නමුත් පළවෙනි සැරේම ගොඩාක් ඉල්ලන්න ගියොත් එහෙම අර මනුස්සයා සාසනයට නැවත පැහැදෙන්නෙත් නැහැ, කුසල ධර්මයක් කරන්නෙත් නැහැ. ඊළඟට කියනවා ශ්‍රද්ධාවත් බලවත් ශ්‍රද්ධාවකුත් තියෙනවා. ඊළඟට තනයත් තමන්ට ධනය සැප සම්පත් පහසුකම් ලාභ තමන්ට යස ඉස්රෙන් තියෙනවා. එබඳු කෙනෙක්ගෙන් ප්‍රමාණය දැනගෙන ඉල්ලන්න කියලා කියන්නේ. එබඳු කෙනෙක්ගෙන් වුණත් ඉතින් ඕනෑට වැඩි ඉල්ලන්න එපා. මොකද භික්ෂුවගේ තියෙනවා ගුණ ධර්මයක් අල්පේච්ඡතාවය කියලා. හරි භික්ෂුන් වහන්සේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඉල්ලා ගැනීම කෙනෙක් කරන්න ඕනේ. එබඳු ශ්‍රද්ධාවන්ත දායකයෙක්ගෙන පැහැදිලිය තියෙන. එතකොට තමන් තේරුම් ගන්න ඕනේ දායක පක්ෂයේ වශයෙන් තමන් සතුව කොච්චර තියෙනවා, තමන් සතුව හැකියාව මොකද්ද කියන එක තමන් තේරුම් ගන්නට ඕනේ. ඔයත් එක්කම අපි තවත් කාරණයකට ගියොත් එහෙම අපි දායකයන්ගේ පැවරීම ගැන කතා කරන්නේ. එතකොට ඔය තමයි සතර වැදෑරුම් පැවරීම අපිට දක්නට ලැබෙන්නේ.
තවමන් දකිනවා බුරුමේ විශේෂ ලක්ෂණයක්. ඒ තමයි බුරුමේ එක ලංකාවෙන් දකින්න නැහැ. ඉතින් ගොඩක් පැවිදි වෙන්නේ ගොඩක් දුෂ්කර පළාත් වල නේ. ඉතින් නගරවල පැවිදි වෙන අය නැතුව නෙමෙයි ඉන්නවා. නමුත් රට ගොඩාක් ලොකු නිසා වැඩිපුර පැවිදි වෙන්නේ ගොඩාක් දුෂ්කර පළාත් වලින්. ගොඩාක් ඈත ගම් දනව් වලින් පැවිදි වෙන්නේ. එතකොට ඒ අය පොඩි හාමුදුරුවරු ඉගෙන ගන්න ආවට පස්සේ අවුරුදු දෙක තුනකට සැරයක් සමහර තමන්ගේ අම්මා තාත්තා බලන්න එන්නේ ගමට යන්නේ. කොහොම හරි ඉගෙනගෙන අවුරුදු 20 වෙනකොට උපසම්පදා වෙනවානේ. සාමාන්‍යයෙන් විනයගරුක තැන්වලත්, يعني විනය ලොකුවට නැති තැන්වලත් උපසම්පදා වෙනකොට ඒක සාමාන්‍යයෙන් ඒ රටේම ලක්ෂණයක්. විනයගරුක ආයතනත් වේවා, විනය එහෙම ලොකුවට පිළිපදින්නේ නැති ආයතනවල හෝ වේවා උපසම්පදා කරනවා කියලා කියන්නේ ඒක පුදුම උසස් ලෙස ඒගොල්ලෝ සලකනවා. ඒගොල්ලන්ගේ ලිස්ට් එකක් ඉන්නවා වෙනම කැපකරුවට ලිස්ට් එකක් දීලා තියෙනවා කවර උපසම්පදා වෙන්න ඉන්නවනම් මට කියන්න කියලා. එතකොට මොකද කරන්නේ? ධනවත් දායකයෝ ඉතින් නගරේ ඉන්න අයනේ. එතකොට ධනවත් දායකයෝ ඒ ස්වාමීන් වහන්සේ බාර ගන්නවා. ඒක උපසම්පදා වෙනකොට සිවුරු, පාත්‍ර සිවුරු සියලු පිරිකර ටික ඒ ස්වාමීන් වහන්සේට දෙනවා. දීලා අර අපි කියපු සර්ව සංග්‍රාහක පැවැරීම සිද්ධ කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් මට කියන්න, මම ඔබ වහන්සේට දිවිහිමියෙන් ඔබ වහන්සේගේ සියලු අවශ්‍යතා සපුරනවා කියලා ඒ සම්පූර්ණ පැවැරීම සිද්ධ කරනවා. සිද්ධ කරලා ඒ සාන්නාසයට අවශ්‍ය ගෙනීම් කටයුතු කරන්න ඊට සියලු පොත්පත් සබ ලබා දෙනවා. අසනීපයක් වුණොත් ඒ ටික හොයලා බලනවා. ගමනක් ගුණක් ගන්නොත් ඒ ටික හොයලා බලනවා. හදිස්සි අපි තුමකෝ ලොකුර විභාගෙ ලියලා සමත් වෙලා පිටරටකට ගිහිල්ලා ඉගෙන ගන්න උවමනා වුණොත්, ඉතින් අපි දන්න අවස්ථා තියෙනවා සමහර ලොකු ධනවත් අය නෙමෙයි එකතු කරලා දායකයන් එකතු කරලා ඒ හාමුදුරුවන් වෙන රටවලට යවලා උගන්වන්න ඉන්නවා. අදටත් ඉතින් ලංකාවේ බුරුම භික්ෂුන් වහන්සේලා කැලණි යුනිවර්සිටි එකේ 400ක් 500ක් විතර ඉගෙන ගන්නවා. ඔය ඉගෙන ගන්න පිරිසකින් ඉතින් සමහර අය ඉන්නවා අතිවිශාල, يعني ඉතා ප්‍රබල දායකයෝ ඉන්නවා. ඒ හැරෙනකොට සමහර අය ඉන්නවා එකතු පාදා වෙලා උදව් කරන අය ඉන්නවා. එතකොට ඒ සාන්නාසලාගේ ඉදිනදා අවශ්‍යතා තියෙනවා වෙන රටක නින්නේ. ඉතින් ඒ වගේ ලස්සන සම්ප්‍රදායක් තියෙනවා ඒ රටේ. ඒ වගේ ඒකෙන් අර අපි ඉස්සරහට කතා කරමු ගිහි පැවිදි සම්බන්ධතාවය ගැන. ඒකෙන් අර ගිහි පැවිදි සම්බන්ධතාවය ගොඩාක් ශක්තිමත් වෙනවා. ඉතින් සමහර වෙලාවට හාමුදුරුවන් කෙනෙක් අඩුපාඩුවක් වුණත් අර අම්මා කෙනෙක් වගේ කියලා දෙනවා මට පවා අය සමහර අද්දකින් තියෙනවා. අපිත් එක්ක කෙටිටු හාමුදුරුවන්ට එහෙම මාතකයට ඉපු සාන්නසනමක් හිටියා. මේ උන්වහන්සේ මේ වෙනකොට දිපිටක දරයි, ඒ කියන්නේ පිටක දෙයක් කටපාඩම්. ඒ වෙනකොට උන්වහන්සේ එක පිටියක් කටපාඩම් කරලා තිබුණේ. ඒ කාලේ මට කියපු දෙයක්. ඉතින් උන්වහන්සේට හැමෝටම ඉන්නවා ඒ වගේ කැපකරු දායක පවුලක් ඉන්නවා හැමෝටම වගේ. කලාතුරකින් තමයි එහෙම නැති වෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට කියපු දෙයක්. ඉතින් උන්වහන්සේලා පොඩි කාලේ මම හැමචයන් එහෙම ලොකුවට භාවනාවට කැමැත්තක් නැහැ. තමන්ගේ නමුත් තමන්ගේ දායකම භාවනාවට කැමති. තමන්ගේ දායකම බහනවට කැමති. ඉතින් දැන් උන්වහන්සේ ත්‍රිපිට එක පිටයක් ඉවර කරලා ඉතින් නිවාඩු කාලයක් හම්බනේ විභාග ඉවරනාට පස්සේ දායකම කියනවලු ඉතින් ඒගොල්ලෝ භාවනා කරන ගිහි අය කියලා තියෙනවා වහන්සේත් භාවනාවට වඩින්න කියලා. ඉතින් මට කියනවා මේ වෙලාවේ ඉතින් දායකම කියනවා භාවනාවට යන්න කියලා. ඉතින් මට ඉතින් ඒක දැන් ඒ අදා ඒ යෝජනාව මට අහක දාන්න බෑනේ කියනවා. ඒරණ එච්චරට අර දායක කෙනෙක් කරන යෝජනාවක් පවා පිළිගන්න මට්ටමට හිත නැමිලා තියෙනවා. ඒකෙන් අර අනවශ්‍ය මේ එකතු වීමක් මේ ලංවීමක් නෙමෙයි තියෙන්නේ. අර දායකයා සහ භික්ෂුන් වහන්සේ අතර හරි ලස්සන සම්බන්ධයක් තියෙනවා. එකිනෙකාගේ දියුණුව බලාපොරොත්තු වෙන සම්බන්ධයක්. ඒ නිසානේ කියන්නේ මේ බහුකාර්ය සූත්‍රයේ සාගාරා අනගාරාච උභෝ අඤ්ඤෝඤ්ඤ නිසිත ආරාධයන්ති සද්ධම්ම යෝගක්ඛේමං අනුත්තරං කියලා. සාගාරා කියලා කියන්නේ ගෙවල් තියෙන අය. අනාගාරා කියලා කියන්නේ ගෙවල් නැති අය. ගෙවල් නැහැ කියලා කියන්නේ මේ අපිට සෙනසුන් නැහැ කියන එක නෙමෙයි. අපිට කියලා පෞද්ගලික ගියක් නැහැනේ. ඒ ඉස්සරණගෙටි භික්ෂුන් වහන්සේලා ගහක් යට එහෙම නැත්නම් වස් කාලේ කොහේරි කුටියක් හදාගත්තා. මේ කුටි උනත් මේ පෞද්ගලික නෙමෙයිනේ, සංගිකයිනේ. ඒතර සංගික කුටි වල ස්වභාවය තමයි වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ පිළිවෙල තමයි බෙදලා දෙන්නේ. දැන් අපේ සේනාසනේට තව වැඩිහිටි අපිට වැඩිහිටි භික්ෂුන් වහන්සේලා 19ක් ආවොත් අපේ කුටි අපි ඒ අපේ කුටි ටික දීලා අපි ගහක් යටට යන්න ඕනේ. ඒක තමයි ස්වභාවය. නැසී අපි කියන්නේ ඒ සූදානම ඉන්නේ අපි යම් හේකින් අපට වැඩිහිටි මහතෙරුන් වහන්සේලා 19ක් ආවොත් අපි සූදානම් මේ ශාලාවකට ඇවිල්ලා හරි පෙදුරක් දාගෙන සැතපෙන්න මහතෙරුන් වහන්සේලාට අපේ කුටි ටික දෙනවා.
ඒ නිසා අපට කියලා ගැන සංගික කුටිවල අපට පෞද්ගලික් කියලා අයිතියක් නැහැ. නමුත් අපේ තියෙනවා ඒටික ආරක්ෂා කරන්න ඕන කියන එක. අපේ බැඳීමක් නැහැ. නමුත් ආරක්ෂා කිරීම වක්කීම තියෙනවා. ඒ කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ ඒ සංවිධානයේ සිස්ටම් එක හදලා තියෙන ලස්සන. අපි ආරක්ෂා කරනවා නමුත් අපිට බැඳීමක් නැහැ. අපි මේ කුටියෙන් යනකොට සියල්ල අතහැරලා දාලා යන්නේ. අපි මේ කුටිය දිහා හැරලා බලන්නවත් අවශ්‍යතාවයක් නැහැ. අපිට වක්කීමක් තියෙනවා ඉන්න කාලය ඇතුළතදී මේක ආරක්ෂා කිරීම කියන දේට. කොතෙන්ද අපි ගියේ? සාංගික සෙනසුන් ආරක්ෂා කිරීම. වැඩිහිටි පිළිවෙල. දායක සම්බන්ධයෙන් අපි කතා කරේනේ. එතකොට ගිහි පැවිදි සම්බන්ධය. එතකොට ගිහි පැවිදි සම්බන්ධය සාගර අනගාරා කියන පදේන්නේ. එතකොට මේ බොහෝ අන්‍යෝන්‍ය නිසිතා කියලා කියන්නේ කිනකාගේ අන්‍යෝන්‍ය උපකාරයෙන් මේ අනුත්තර යෝගක්ෂේමයේ නිවන සාක්ෂාත් කරනවා කියන කාරණේ. එතකොට සමාජය තුළ අපි දකින දෙයක් තමයි සමාජයේ කවුරුවත් නැ තනියම ජීවත් වෙන කෙනෙක්. බුද්ධ කලාව ජීවත් වෙන කවුරුවත්ම නැ. කැලේක ජීවත් වෙන භික්ෂුවුණත් පින්ඩපාත වෙන්න ගමට එන්න ඕන. ඒ භික්ෂුවටත් අඩුම තරමේ ගමේ පින්ඩපාත බෙදෙන දායක පිරිසත් එක්ක හරි යම් අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒතර ලෝකේ අපි සමාජික පැවැත්ම දිහා බලනකොට සමාජික පැවැත්මේ දියුණුව තීරණය වෙන්නේ කිනකාගේ තියෙන අන්තර් සම්බන්ධතාවයේ මත. ඒ නිසා ලෝකේ දියුණුව කියලා සලකනකොට අපි හිතන්න නොදැන මේ දියුණුව කියලා කියන්නේ ධනෙ විතරක් කියලා. අන්‍යෝන්‍ය සමාජීය සම්බන්ධතාව කියලා කියන්නේත් ලෝකේ දියුණුවේ කොටසක්. අපි කියන්නේ රිලේෂන්ෂිප්ස් කියලා. එතකොට අපි මේ අන්‍යෝන්‍ය සමාජීය සම්බන්ධතාව පැවැත්වීම කියලා කියන්නේත් අපේ දියුණුවේ කොටසක්. එතකොට ලෝකය දියුණුව වෙන්නේ මේ ධනයෙන් විතරක් නෙමෙයි අන්‍යෝන්‍ය සම්බන්ධතාව පැවැත්වීම කියන එක විශේෂ කාරණයක්. ඒ නිසා තමයි රෝගේ දියුණු රටවල් ඒ ආයතන දියුණු වෙන්නේ අය. දියුණු ආයතන දියුණු වෙන්නේ ඒ අය තුළ තියෙනවා තමන්ගේ ආයතනේ ඉන්න අයට අයත් එක්ක හොඳ සාමූහික සම්බන්ධතාවයක්. ඒ වගේ තමයි අපේ සමාජයේ තියෙන නොඑක් සමාජ ස්තර. මේ සමාජ ස්තර අපිට එක එක විදිහට අපිට අරදක්වන්න පුළුවන් ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, ඊපස්සේ ආගමික වශයෙන්. තුර නොඑක් පැතිකඩවල වලින් මේ සමාජ ස්තර තියෙනවා. මෙන්න මේ සමාජ ස්තර අතර අන්තර් සම්බන්ධතාවයන් තියෙනවා. එතන අන්තර් සම්බන්ධතාවයේ පවත්තන්න නම් ඒ එකිනෙකාගෙන් සිදුවෙන උපකාරයේ යුතුයකම් වකීම් ටික ඉෂ්ට වෙන්නට ඕනේ. එතකොට ආයතනයක් බැලුවොත් ඉතින් ඒ ආයතනවල පඩිය මත ඒ සම්බන්ධතාවය යම් තරමකට පැවිදිලා තියෙනවා. ඉතින් අම්මලා තාත්තලා දරුවෝ අතර එහෙම කන්නේ මේ තියෙන්නේ. ඒ පවුලේ සමාජීය දියුණුව පිණිස අන්තර් සම්බන්ධතාවය. ඒ වගේම තමයි පැවිද්දන් සහ දායක පක්ෂය අතර තියෙන සම්බන්ධය. එතකොට මෙන්න මේ සමාජ ස්තරය නොමිදී පැවැත්වීම පිණිස හේතු වෙන දෙයක් තමයි මේ සමාජයේ මේ සමාජ ස්තරයේ ඉන්න පිරිස් දෙපිරිස අතර තිබිය යුතු වගකීම් යුතුකම් ටික තමන් තේරුම් ගන්නට ඕනේ. ඒ තමයි කියන්නේ වික්ෂුන් වහන්සේගේ වගකීම තමයි තමන්ට සිව්පසෙන් උපස්ථාන කරන දායක පිරිසට මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත් වූ, මෙලව සැප, පරලොව සුගතිය නිවන් පිණිස හේතු වෙන බුදුරජාන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ දේශනා කරලා ඒ අයට මෙලව යහපත, පරලොව සුගතිය නිවන් මඟ කියා දෙන එක. දායක පින්නතුන්ගේ වක්කීම් වශයෙන් දක්වලා තියෙන්නේ තමන්ට අර්ථයෙන් අනුශාසනා කරන ශ්‍රමණ පිරිසට සිව්පසෙන් උපස්ථාන කිරීම. ඔක තමයි ප්‍රධාන ඒ අන්තර් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. මේක මේ භික්ෂුන් වහන්සේලාට මේ ප්‍රතිලබා ගන්න ඕන නේද කියන දෙයක් නෙමෙයි. තේරෙනවනේ? මේ ඒක තමයි යම් යම් සමාජ ස්තරවල තියෙනවා එකිනෙකාගේ තියෙන වගකීම් යුතුකම් ටික තියෙන. භික්ෂුව කරන්නේ අන් අයට කරන සේවයක්. තමන් දන්න ධර්මයක් කියලා දෙනවා. තමන් දන්න විදිහකට අනික් අයට සීලය පිළිපහිටවනවා. තමන් දන්න විදිහට අනික් අයට බණ භාවනාව කරන්න හැටි කියලා දෙනවා. ඒකෙන් වෙන්නේ යහපත් සමාජයක් ගොඩනගෙන කෙනෙක්. ඒතරේ භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ මුදල් හම්බ කරන කෙනෙක් නෙමෙයිනේ. ඉතින් අද නොඑක් දේවල් වෙලා තිබුණාට, නොඑක් විකෘතීන් වෙලා තිබුණාට භික්ෂුව කියන කෙනා, භික්ෂුව පැත්තකින් කියන්නේ ශ්‍රමණයා කියන කෙනා. ශ්‍රමණ සම්ප්‍රදාය ගැන කතා කරනවා. ශ්‍රමණයා කියන කෙනා අනික් අය දෙන පූජා කරන පිණ්ඩපාතෙන් යැපෙන කෙනෙක්. මේක තමයි පැවිද්දා කියන එක අර්ථකථනය දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් කලින්. එතකොට පැවිද්දා කියන කෙනා අනික් අය පූජා කරන දාණය
පිළි අරන් ඒ දානෙන් යැපෙනවා, අනික අය පූජා කරන සිව්පසෙන් යැපෙනවා. දායක පින්නතුන් තමන්ට හැකි විදිහට ධර්මයෙන් අනුශාසනා කරනවා. ඉතින් එතකොට ඒ සමාජයේ යහපත් ගුණධර්ම ගුණගරුක සමාජයක් බවට පත් වෙනවා. සමහර කෙනෙක් කියන දෙයක් නෙතින් හාමුදුරුවෝ මේ රැකියාව කරන්නේ රට කිසි සේවයක් කරන්නේ බරක් කියලා කියනවනේ. ඉතින් සාමාන්‍යයෙන් ලෝකයේ දන්නවනේ කවුන්සලින් කියන ගනේ. ඉතින් කවුන්සලින් වලට කොච්චර අය කරනවද ලෝකයේ මිනිස්. ලෝකයේ කවුන්සලින් කරන මේ සයිකොලොජිස්ලා පැය ගණන් වලට අය කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා එහෙම කොහොම ඔය පැය ගණන් වලට කවුන්සලින් වලට අය කරා නම් එහෙම මේ රටේ කියන්නේ ඒ ඒ පිරිසට කොච්චර වියදමක් දරන්න වේද. ඒ නිසා කවුරු හරි කෙනෙක් කියනවනම් කිසිම රටට සේවයක් කරන රටට බර පිරිසක් කියලා එහෙම කොමියුනිස්ට්වාදීන් ඉන්නවනේ. අපේ රටේ විතරක් නෙමෙයි අනික සමාන කොමියුනිස්ට් රටවල් වලත් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ඒ අදහස තියෙනවා. එතකොට එයා මේ ශ්‍රමණයාගේ වෙන සේවය බැලුවොත් එහෙම ඒ සේවය කියන එක අර අපි ගණනය කරලා නැහැ. ඒ ගණනය කරන්න අපිට මේ අංකිත ක්‍රමයකටම ගණනය කරන්න අවශ්‍ය නැහැ. මොකද ලෝකයේ අද ලෝකයේ දියුණුව කියන එක සලකන්නේ මේ සල්ලි වලට විතරක් නෙමෙයි. ඒ රටේ මිනිස්සු සතුටෙන් ඉඳීම. ඉතින් ඒ අයගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය. ඉතින් ඒ කරුණු කාරණා සලකලා බලනවා කෙනෙක්ගේ දියුණුව සම්බන්ධයෙන්. එතකොට පැවිද්දෙක්ගෙන් ඒ අර්ථය සිද්ධ වෙනවා. ඒක පැත්තකින් තියනකෝ බණ කියන්නේ. බණ කියන්නේ කැලෑකටලා භාවනා කරගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ භික්ෂුවගේ වෙන සේවය කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. ලෝකෙ මිනිස්සු අනික් අයට කරදර කරනකොට සත්තු මරාගෙන හොරකම් කරගෙන බොරු කියාගෙන රහමෙර පානය කරගෙන කේලාන් හිස් වචන කියාගෙන අනික් අයට කරදර කරගෙන ඉන්නකොට කාටවත් කරදරයක් නැතුව කැලේටලා ඉන්නවා කියලා කියන්නේ කොච්චර සේවයක්ද සමාජයට. ඒ නිසා බණ නොකියා කැලේකටලා භාවනා කරන කෙනත් අනික් අයට සමාජයට කරදරයක් කරන තුන ඉන්නවා කියලා කියන්නේ කොච්චර සමාජයට කරන යහපතක්ද. ඒ නිසා ඒකත් යහපතක්. ඒක අපි පැත්තකින් දමු. තවදුරටත් ගත්තොත් එහෙම අපරිහානීය ධර්ම ගැන කතා කරනවානේ. අපරිහානීය ධර්ම ගැන කතා කරනකොට කියනවනේ තමන්ගේ විජිතයට එන, තමන්ගේ රටට එන, තමන්ගේ දේශයට එන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ව පිළිගන්න, එයාට ගෞරව සම්මාන කරන්න, සිව්පසෙන් උපස්ථාන කරන්න එය අපරිහානීය ධර්මයක් කියලා කියනවා. අටුවාවේ කියනවා මේකට හේතුව ඒ තමයි ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නකොට ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ කියලා දෙනවා මේ පිම්පව් කරන හැටි. ඒතකොට සත්වයේ සුගතිගාමි වෙන්න මාර්ගය කියලා දෙනවා. ඊළඟට ඒ නිසා ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්න නිසා දිවි දේවතාවුන්ගෙන් සම ආරක්ෂාව කෙනෙක් ලැබෙනවා. ඒක අපිට නොපෙනෙන දෙයක්. අපිට පේන දෙයක් වශයෙන් ගත්තොත් එහෙම මිනිස්සු යහපත් ගුණගරුක සමාජයක් බිහි වෙනවා. ඉතින් ඒ තුලින් ඉතින් ඒක නොපිරිහීමේ කාරණයක් කෙනෙක් ඉතින් මෙලව කියන්නේ හොඳටම අස්පනා අපිට පැහැදිලි වෙනවා. කියන්නේ මෙලව වශයෙන් ගත්තට පස්සේ අපිට කවුරු හරි කියන්න පුළුවන් කොහොමද ඉතින් අපිට දෙවියෝ කරන්නේ අපේ නැහැ නේ කියලා. එහෙම නොපිනුනත් හරි අර ගුණගරුක සමාජයක් බිහි වෙන්නට හේතු වෙනවා ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට සැලකීම කියන කාරණේ. කතා කළේ ගිහි පැවිදි සම්බන්ධයේ වගකීම සම්බන්ධයෙන් තියෙන කතාව. ඊට පස්සේ මේකත් එක්කම තවත් පොඩි කරුණක් දක්වන්න තියෙනවා මේ පැවරීම සම්බන්ධයෙන්. මේක මේ බය කරන්න කියන දෙයක් නෙමෙයි, බුදුරජාණන් මේ එක සූත්‍ර දේශනාවක්. තියෙන වණිජ සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සාරිපුත් සාන්නාංශේ විස්තර කරන සූත්‍රයක්. ප්‍රශ්නයක් අහපු වෙලාවේ සාරිපුත් සාන්නාංශේ ප්‍රශ්නයක් අහනවා. ඒ වෙලාවේ විස්තර වෙන සූත්‍රයක්. ඒ තමයි කෙටියෙන් අපි ගත්තොත් එහෙම ලෝකේ ඉන්නවා වෙළෙන්දු හතර වර්ගයක්. වෙළඳු හතර වර්ගයක් කියනවා. එකක් එක වෙළඳුක් තමයි හොඳට එයා ධනෙ ආයෝජනය කරනවා, ඉන්වෙස්ට් කරනවා. නමුත් කොච්චර ධනෙ ආයෝජනය කරත් කිසිම ලාභයක් ගන්න විදිහක් නැහැ. සියල්ල අපත යනවා, සියල්ල වතුර යනවා. කරන හැම වැඩේම අලාභයි. සමහර පිරිසක් ඉන්නවා ගොඩාක් ආයෝජනය කරනවා, නමුත් බොහොම සුළු ලාභයක් තමයි ලැබෙන්නේ. සමහර කෙනෙක් ඉන්නවා ආයෝජනය කරනවා, ඒ ගානට තමයි ලාභය ලැබෙන්නේ. සමහර කෙනෙක් ඉන්නවා පොඩ්ඩයි ආයෝජනය කරන්නේ, නමුත් ඒක දෙගුණ තෙගුණ දහස් ගුණේ වෙලා තමයි මෙයාට ලාභ ලැබෙන්නේ. ඉතින් ඒකට හේතු වහනකොට බුදුරජාණන් වහන්සේ කියනවා සමහර අය ඉන්නවා ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට, මේ භික්ෂුන් වහන්සේ විතර නෙමෙයි කියන්නේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට. සමහර කෙනෙක් ඉන්නවා ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට සිව්පසෙන් පවරනවා, ස්වාමීනි ඔබ වහන්සේට අවශ්‍ය දෙයක් තියෙන කියලා පවරනවා. නමුත්
ඊට පස්සේ පැවරෝධ කියලාවත් මතක නැහැ. කිසිම උපස්ථානයක් කරන්නේ. ඉතින් ඒ අය යම් දිනකදී මේ කර්ම සංකල්පයක්. ඉතින් ඒ අය ඉදිරි ජීවිතයකදී තමන්ගේ ව්‍යාපාර කටයුතු කරනකොට කොච්චර ව්‍යාපාර කටයුතු කරත් ඒ අයට දියුණුවක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නිසා මේක හිතන්න එපා. මේ තමන්ගේ ව්‍යාපාර දියුණුවට හේතු වෙන ප්‍රධාන එකම කාරණේ නෙමෙයි මේක. හරි? මේක කර්ම න්‍යායට අනුව එක හේතුවක් විතරයි. හිතන්න එපා මේ මෙහෙම කරපු හැමෝම දියුණු වෙන්නේ නැහැ කියන එක. හරි? ඒ නිසා මෙතන මේ මෙතන දක්වන්නේ කර්මයේ අපි දක්වනවානේ උපපීලක කර්ම තියෙනවානේ. මේ උපපීලක ලක්ෂණයක් තියෙන්නේ. මේ බඳු දේවල් මේ ප්‍රතිසන්දි ආදී ලබා දීමට හේතු වෙන දේවල් නෙමෙයි අපායේ. තමන්ට ඉදිරි ජීවිතවලදී තමන්ගේ සැප අඩුකරන්න තමන්ට දුක් ඇතිවීම පිණිස හේතු වෙන දේවල් තමන්ගේ කුසල ශක්තිය යටපත් කරන්න හේතු වෙන කර්මය. ඒතකොට ඒ න්‍යායෙන් ගන්න. ඒ නිසා මේ නැත්තම් මේක තමයි මේ කාරණේ තමයි ඒකාන්තයෙන්ම ධනෙ ලැබීමට ව්‍යාපාර දියුණු වීමට ඒකාන්තෙන් එකම හේතුව මේකයි කියලා ගන්නට එපා. මේක එක හේතුවක් විතරයි. දැන් තව කෙනෙක් ඉන්නවා ව්‍යාපාර කටයුතු කරනවා. නමුත් එයාට ලැබෙන්නේ බොහොම සුළු ලාභයක්. ඉතින් පවරනවා දා ස්වාමි මේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට භික්ෂුන් වහන්සේලාට පවරනවා. ඉතින් බොහොම ඉහලින් පැවරීම කරනවා. නමුත් බොහොම සුළු විදිහට තමයි පැවරීම කරාට වැඩි ඉතාම සුළු විදිහට තමයි තමන් උපකාර උපස්ථානයේ සත්කාර කරන්නේ. ඉතින් ඒ බඳු වයට ඒ කර්මය බලපානකොට කර්ම විපාක දෙනකොට තමන් ව්‍යාපාර කටයුතු කරාට කොච්චර ආයෝජනය කරත් බොහොම සුළු ලාභයක් තමයි ලැබෙන්නේ. සමහර කෙනෙක් ඉන්නවා එයාට ආයෝජනය කරන ගානට තමයි ලාභ ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේලාට පවරනවා. ඉතින් පැවරපු විදිහට තමයි තමන් දානය දෙන්නේ ශ්‍රමණක් බ්‍රාහ්මණ සලකන්නේ. එතකොට ඒ කර්මය විපාක දෙනකොට එතකොට තමන්ගේ ව්‍යාපාර කටයුතු වල තමන් ආයෝජනය කළ මට්ටමට තමයි තමන්ට ලාභ ලැබෙන්නේ. ඊළඟ කාරණේ තමයි යමක කෙනෙක් ව්‍යාපාර කරනවා පොඩි ආයෝජනයක් කරත් හිතාගන්න බැරි විදිහට එයාට 4-5 ගුණෙන් 2-10 ගුණෙන් වැඩි වෙලා තමයි ලාභ ලැබෙන්නේ. ශ්‍රමණක් බ්‍රාහ්මණය සලකලා තමන්ට මේ පැවැරීම කරනවා. ස්වාමීනි ඔබ වහන්සේලාට සිව්පසෙන් අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියන්න කියලා. නමුත් කියපු විදිහට වැඩිය 2-3 ගුණෙන් 4-5 ගුණෙන් 10 ගුණෙන් සලකනවා පැවැරීම කරනවා. මේ කරු පැවැරීමටත් වැඩිය තම උපස්ථානය කරනවා. ඉතින් ඒ බඳු වයට කර්මය මතු වෙනකොට විපාක දෙනකොට ඉතින් හිතාගන්න බැරි විදිහට යාගේ ව්‍යාපාර දියුණු වෙනවා. ඉතලා බලන්නකො සමහර අය ඊටාම සුරුවට ආරම්භ කරපු ව්‍යාපාර හිතාගන්න බැරි විදිහට කැටි කාලයකින් දියුණු වෙනවා. එයාටවත් හිතාගන්න බෑ. ඉතින් ඒක තමයි අර අපට නොපෙනෙන කර්මයේ තිබෙන්නා වූ ඉතින් ඒ කර්මයේ විපාක දෙන්නා වූ ඊටාම මේ අසිරිමත් ස්වභාවය. ඒක තමයි දායකයන්ගේ පැවැරීම සම්බන්ධයෙන් අපට ඉතින් විනයානුකූලව ධර්මානුකූලව අපට පේන්න තියෙන කරුණු කාරණා. ඉතින් අවසාන වශයෙන් තව කාරණයක් සිහිපත් කරොත් එහෙම ඉතින් මේ දායක පැවිදි ගිහි පැවිදි සම්බන්ධය කියන එක විශේෂයෙන්ම ඒ මඟඵල ධර්ම සාක්ෂාත් කරගන්නත් හේතු වෙනවා. ඉතින් කතා වුවත් නම් ගොඩාක් තියෙනවා කියනවනම් ඒ නිසා ඒ ගිහි පැවිදි සම්බන්ධය කියන එක නිර්වාණ ගාමින් ප්‍රතිපදාව සාක්ෂාත් කර ගැනීම වෙනස ගොඩක්ම කියන්නේ එකට අපි කියනවා පුද්ගල උපනිශ්‍රය කියලා. මේ කන්නුත් අපි සිහිපත් කරලා තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම් පුද්ගල උපනිශ්‍රය කියන එකට. ඔය මහාමිත්‍ය තෙරුන් වහන්සේ කතාව අහලා තියෙනවා. කස්සකලෙන වැඩ හිටපු. දැන්ටත් අපේ ඔය ආරණ්‍යයක් යෝගාශ්‍රමයේ ආරණ්‍යයක් තියෙනවනේ. ඉතින් දන්න කතාව පොතක් නැවත සිහිපත් කරන්නේ මේ ගිහි පැවිදි සම්බන්ධයේ තියෙන ඒ වටිනාකම සිහිපත් කරගන්නට. උන්වහන්සේ උපස්ථාන කරපු අම්ම කෙනෙකුයි ඒ දුවෙකු හිටියානේ. අම්මා තම උපස්ථාන කළේ හරියට තමන්ගේ දරුවෙකුට වගේ. ඊට පස්සේ දුව උපස්ථාන කරේ තමන්ගේ සහෝදරයෙකුට වගේ. ඉතින් එක දවසක් අම්මා අම්මා කියනවා මේ ස්වාමීන් වහන්සේ පින්දපාත වැඩින්න සූදානම් වෙනවා. දැන් සිවුර පොරවනවා. අදටත් බලන්නේ එලේ නැග මේ ගල මේ තියෙනවා. අදටත් ඒ කඳ උඩ තියෙන ගල්ලෙන අර කඳ උඩ තියෙන හින්දා පහළ සද්දය ඇහෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ සිවුරු පොරවන්න යනකොට ඇහෙනවා. අම්මා කියනවා මෙහෙම දෙයක් දුවට.
ගෙදර කුස්සියේ තියෙනවා හොඳ හාල්, ඊට පස්සේ ගිතෙල් පැණි හකුරු තියෙනවා, හොඳ පැණි සහිත බතක් අපේ හාමුදුරුව වැඩියට පස්සේ හදලා දෙන්න කියලා, පින්නපාත වැඩියට පස්සේ. අම්මෙන් අහන මොනවද කෑවේ කියලා. ඉතින් මම ඊයේ තිබිච්ච දංකුර ටිකක්, අද විදිහට කිව්වොත් එහෙනම් දංකුර ටිකක් කාඩියෝදෙත් එක කෑවා. ළඟට අම්මා දවල්ට මොනවද කන්නේ කියලා අහනවා. මම යනවා දර ටිකක් කඩා ගන්න කැලේට. ඉතින් මට මොනව හරි ඇඹුල් හොද්දක් එක්ක මොනව හරි ටිකක් හදලා තියන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේ කාරණේ ඇහෙනවා මේ ස්වාමින්වහන්සේට, කස්සකලේනේ ස්වාමින්වහන්සේට. ඉතින් උන්වහන්සේ කල්පනා කරනවා මේ මගේ අම්මා කෙනෙකුත් නෙමෙයි, මගේ සහෝදරියකුත් නෙමෙයි, මගේ ඥාතිවරයෙකුත් නෙමෙයි, එක්කුසුපන් කෙනෙකුත් නෙමෙයි, මගේ ආච්චි කෙනෙකුත් නෙමෙයි, ලේනෑයෙකුත් නෙමෙයි. ඔබට මේ උපස්ථාන කරන්නේ ඔබගේ සීලාදී ගුණ ධර්ම සලකලා. ඔබගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ දුප්පත් කාන්තාව, දුප්පත් ස්ත්‍රී ඔබට දානය පූජා කරන්නේ. තමන්ටම අවවාද කරගන්නවා ඔබ මේ දානයේ මහත්ඵල මහානිසන්ත කරන්න සුදුසුද කියලා. ඒ වෙලාවේ තමන් තාම රහත් වෙලා නැහැ, මගපල් ලැබලා නැහැ. සිවුර පොරොපොරෝ හිටියර පොරොපොරෝ හිටපු සිවුර, දෙවුර පොරොපිරු සිවුර ඒකාංශ කරගන්නවා. සිවුර ඒකාංශ කරගෙන උන්වහන්සේ ඒ ආසනෙන් වාඩි වෙනවා. පාත්‍රයේ පැත්තකින් තියෙනවා, පැත්තකින් තියලා වාඩි වෙනවා. මේ බඳු ශ්‍රද්ධාවන්ත උපාසිකාවන්ගේ දාණය මං කෙලෙස් සහිතව වනදන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් වීරයක් ගන්නවා. මේ අදිෂ්ඨානයේ වීරමේ ඒ මොහොතේ විතරක් උන්වහන්සේ ගත් එකක් නෙමෙයි, උන්වහන්සේ సంతානය තුල කාලයක් මුළුල්ලේ උන්වහන්සේ සමත විදර්ශනා භාවනා වඩපු කෙනෙක්. විදර්ශනා ඥාන දියුණු වෙච්ච භික්ෂුන් වහන්සේ නමක්. ඒ වෙලාවේ තමන්ගේ සීලය මෙනෙහි කරනවා. තමන්ගේ සීලයේ කිසිදු පළුවක් පළුද්දක් වෙලා නැහැ. තමන්ගේ සිතේ, උන්වහන්සේගේ සිතේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මේ දුද්දච්ච කූච විචිකිච්ඡා ගැන මේ නීවරණ දුරු වෙනවා. උන්වහන්සේ සිත සමාධිමත් වෙනවා, විදර්ශනා වඩනවා. උන්වහන්සේට ස්කන්ධ ආයතනයන්ගේ තියෙන නිස්සත්ව නිර්ජීවර්තේ හේතුඵල ස්වභාවය, අනිත්‍ය දුක් අනාත්මයන් වැටහෙනවා. මේ නාම රූප ධර්මය හරියට උතුරන බත් සැලියක පෙන මතුවේ බිඳිමිදී යනා වගේ පේන, මේ කියන උතුරන බත් සැලියක පෙන මතුවේ බිඳිමිදී යන්නක් මෙන් මේ නාම රූපය බිඳිමිදී යනවා කියලා උන්වහන්සේගේ නුවණට වැටහෙන උදේව ඥාන, නාම රූපයන් බිනෙන්නා වූ භංග ඥාන, නාම රූපයන් ගේති වෙන්නා වූ භයංකාර ස්වභාවයේ භයතුපත්ඨාන ඥාන, ආදීනව ඥාන, නාම රූපයන් කෙරෙන් මිදෙන්න කැමති වෙන්නා මුංචිතු කම්මිතා ඥාන, නිබ්බිදානුපස්සන මුංචිතු කම්මිතා පටිසංඛානුපස්සන ඥාන වශයෙන් මෙන්න විදර්ශනා ඥාන වැඩිලා සංඛාරුපේක්ෂා ඥානයේ දක්වා උන්වහන්සේගේ විදර්ශනා ඥාන දියුණු වෙලා සෝවාන් සකුරුදාගම අනාගම අරිහත් කියන මේ සතර මග සතර ඵල උන්වහන්සේට යාසනය තුලදීම මධ්‍යහන්නයට කලින් සාක්ෂාත් කරගන්න හැකියාව ලැබුණා. උන්වහන්සේ නැවත රහත් වෙලා තමයි ආපහු සිවුර දෙවුර පොරෝගෙන අර නිවසට පිණ්ඩපාත වැඩම කළේ. ඉතින් වැඩම කරන වෙලාවේ උන්වහන්සේගේ ශරීරය බබරනෝ, ඒ චිත්තජ රූප පහළ වෙලා, ඒ චිත්තජ රූපවල තියෙන ප්‍රභාවයනේ. ඉතින් දුව දකින්නවා ස්වාමීන් වහන්සේ ඈතින් මෙනකොට වෙනද වගේ නෙමෙයි, අද හරිම පැහැපත්. ස්වාමීන් වහන්සේට කියපු විදිහට දානේ පූජා කරනවා. ඉතින් පූජා කරලා තමන් වැඳලා තමන් ඉවත් වෙනවා. අම්මට ආවට පස්සේ කියනවා අද වෙනද වගේ නෙමෙයි ස්වාමීන් වහන්සේ, අද හරිම පැහැපත්. උන්වහන්සේ බැබලි බැබලි ආවේ. ඒ වෙලාවේ මේ උපාසක අම්මයි අම්මා ඒ පැත්තට දොහොත් බුදුන් දීලා සාදුකාර දෙනවා. අද මගේ පුත්‍රයාණන් වහන්සේ, කියන්නේ මගේ ශ්‍රමණ පුත්‍රයන් වහන්සේ අද තමන්ගේ ශ්‍රමණ කෘත්‍ය මත්සක ප්‍රාප්ත කරාය කියලා සාදුකාර දෙනවා. ඒතර බලන්න මම මේ කතාවස්තු සිහිපත් කරේ භික්ෂුන් වහන්සේ නමකින් බලාපොරොත්තු වෙච්ච දේ මොකක්ද? භික්ෂුන් වහන්සේ නමකින් බලාපොරොත්තුනේ මේ තමන්ට භික්ෂුන් වහන්සේ යම් දවසකදී ප්‍රසිද්ධ වෙලා මට මොන හරි දෙයක් ගෙනත් දෙයි කියලා නෙමෙයි, ගියක් හදලා දෙයි කියලා නෙමෙයි. භික්ෂුන්ගෙන් බලාපොරොත්තුනේ මේ භික්ෂුන් වහන්සේ සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන තමන්ගේ ශ්‍රමණ කෘත්‍ය මස්තක ප්‍රාප්ත කරගනිත්වා කියන අදහස තමයි තිබුණේ. ඉතින් ඒ අදහස මේ කපටිකමට තිබිච්ච එකක් නෙමෙයි, හිත ඇතුලෙම අවංකම තිබිච්ච අදහසක්. හරියට අම්මා කෙනෙක් වගේ, ඒ අම්මා කෙනෙක්ගේ අදහසක් තිබුණේ. එතකොට ඒ ස්වාමින්වහන්සේ තුලත් තිබුණේ තමන්ගේ දායකයා කරෙහි
බුදුරජාණන් කියන දෙයක් නෙවෙයි, ආකංකේ සූත්‍රයෙම කියන දෙයක් නේ. යේසං යේසාහං චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චේ බේසජ්ජ පරික්ඛාරං පරිබුංජාමේ තේසන්තේ කාරා මහප්ඵලා මහප්ඵලා හොಂತಿ මහානිසංසා කියලා තියෙනවනේ. කියන්නේ භික්ෂුවගේ හිතන්න ඕන එකක් තියෙනවා. භික්ෂුවගේ නොඑක් සිටිවිලි ගැන කතා කරනවා. අපි කොහොමද හිතන්න ඕන කියලා. මේ තමයි තමන්ට සිව්පසෙන් උපස්ථාන කරන දායකයාගේ සිව්පසයේ ඒ දාණය මහත්ඵල මහානිසංස කරන්නේ කොහොමද කියලා තමයි භික්ෂුන් වහන්සේ හිතන්නට ඕනේ. ඒ තමයි භික්ෂුන් වහන්සේ එක්තරා කල්පනාවක් හිතන්න ඕනේ ක්‍රමයක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි උසස්ම දායක සම්බන්ධය කියන එක පේන්නේ. ඉතින් පේනවනේ ඔන්න ඔය විදිහට ඒ දායක සම්බන්ධයේ පැවැත්වීම කියන එක. එදා කාලේ ඉතින් ඒ දායක සම්බන්ධය ලංකාවේ අනුරාධපුරයේ බොහොම ඉහළින් තිබුණා. ඒක තමයි අපි කියන්නේ මේ පුද්ගල උපනිශ්‍රය කියලා. එතකොට ඒ පුද්ගල උපනිශ්‍රය කියන එක අතිශය වැදගත් වෙනවා. ඒක තමයි කල්යාණ මිත්‍රත්වයේ මේ ශාසනයේ පදනම කියලා බුදුරණස් දේශනා කරේ සම්පූර්ණ ශාසනයම කියලා. ඒකෙන් කියන්නේ නැහැ ගිහි මේ භික්ෂුන් වහන්සේලාට විතරක් මේ කල්යාණ මිත්‍රත්වය කියලා. එහෙම නෙමෙයි මේ එකිනෙකා අතර තියෙන භික්ෂුන් වහන්සේලා අතරින් සංඝය අතර තියෙන අන්‍යෝන්‍ය කල්යාණ මිත්‍රත්වය, ගිහියන් අතර තියෙන අන්‍යෝන්‍ය කල්යාණ මිත්‍රත්වය, භික්ෂුන් වහන්සේ සහ සංඝයා සහ දායක පිරිස අතර තියෙන අන්‍යෝන්‍ය කල්යාණ මිත්‍රත්වය කියන එක නිවන් ගමනට අතිශය ප්‍රයෝජනවත් වෙන වැදගත් වෙන කාරණයක්. ඒ නිසා තමයි මේ කාරණේ උපනිශ්‍රේ ප්‍රත්‍යයට අතරත් දක්වලා තියෙන්නේ පဋාණ දේශනාව තුළ. ඉතින් මෙන්න මේ වගේ සම්බන්ධයක් තිබුණොත් ඉතින් අපිට අපි සමහර දේවල් දැකලා දෙන ඇත්තටම බුරුමේ. අපි අධ්‍යාපන ලැබපු කාලය තුළ ස්වාමීන් වහන්සේලාට කෙලින්ම තමන්ගේ දරුවකට වගේ සලකන්නේ. ස්වාමීන් වහන්සේත් මම කලින් මතක් කරා වගේ එක උදාහරණයක් කිව්වේ. ඒ තමන්ගේ දායකයාම සලකන්නේ ගොඩාක් මේ එල්ල බෙන්දලා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ තමන්ගේ අම්මා කෙනෙක් වගේ සලකන්නේ. ඉතින් පෘථග්ජනයි යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. මම කියන්නේ මේ අන්‍යෝන්‍ය සම්බන්ධයේ තියෙන වැදගත්කම. ඉතින් මේ බඳු අන්‍යෝන්‍ය සම්බන්ධයක් කියන එක දෙපක්ෂයේම ධර්මඥානයේ පිණිස සීලාදී ගුණධර්මයන් දියුණු කරගන්න. ඉතින් යම් හේකදී අර වගේ ඉතා උසස්ම ආද්‍යාශයන් තියෙනවා නම් යම් දිනකදී ඒ දායක සම්බන්ධය කියන එක සමහර විට ඒ දායක අම්මා ඉතා ප්‍රබල කාරණයක් වුණා ඒ භික්ෂුවට රහත් වෙන්න. ඒක තමයි කියන්නේ ප්‍රබල හේතුවක්, ඉතාම බලවත් හේතුවක් උනායි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ දායක සම්බන්ධය කියන එක පුද්ගල උපනිශ්‍රය කියන එක මගපල් ලබන්නට තරම් බලවත් හේතුවක් බඩපත් වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයේ ශාසනයේ චිරස්ථිතිය පිණිස, ශාසනයේ දියුණුව පිණිස මෙන්න මේ ගිහි පැවිදි සම්බන්ධය කියන එක අතිශය උපකාරණ කාරණයක් විදිහට අපි සලකා ගන්නට ඕනේ. පැහැදිලිද නේ? නැහැ, කිසිම ප්‍රයක් වෙන්නේ නැහැ. ඉතින් කියලා තියෙනවා ඉතින් ඒතොර දාය. ෆියර් කලින් කතා කරේ. එතකොට තීරණය කරන්න පුළුවන් කලින් පැවරුවා නම් සම්පූර්ණයෙන්ම. දැන් තීරණය කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මගේ ආර්ථික ශක්තිය මේ දවස්වල මට වෙනදා වගේ මට සියලු දේවල් කරන්න හැකියාවක් නැහැ. උදාහරණයක් කිව්වොත් මට මාසෙකට උපස්ථාන කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ කාලේ මාසෙකට මට 5000ක වගේ වියදමකින් තමයි මට උපස්ථාන කරන්න හැකියාව තියෙන්නේ. එතකොට භික්ෂුන් වහන්සේ තේරුම් ගන්නවා මේක තමයි තත්වය කියලා. එතකොට ඉතින් ඒක තමයි අර දකින්නේ අර දෙදෙනා අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ තියෙන බොහොම මේ ශක්තිමත් ස්වභාවය. ඒකෙන් තමයි අර කියන්නේ ප්‍රත්‍යදීමම නෙමෙයි අර අපි වටින්නේ සල්ලි වලට වැඩිය වටින්නේ මනුස්සකම කියනවානේ. ඒ වගේ අර අන්තර් සම්බන්ධතාවයේ අවසාන මොහොත දක්වා ගෙන යනවා කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් ඒ දායක කෙනා විවෘත වෙන්නට ඕනේ. භික්ෂුන් වහන්සේ පිළිගත්තේ නැත්නම් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. භික්ෂුන් වහන්සේගේ ප්‍රශ්නය. ඉතින් දායක කෙනාගේ යුතුයකම තමයි තමන්ගේ හැකියාව නොහැකියාව විවෘතව ප්‍රකාශ කරන එක. නැත්නම් දෙපක්ෂයටම බොහොම දෙපක්ෂයේම අපහසුතාවයෙන් ඉන්නේ.